අයිබෝවන් අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම හොඳින් කියලා අපි හිතනවා. ඉතින් අදත් ඔයාලා අපි රුවන්මාරි ට්‍රැවල් ස්ටෝරි එකට ආදරෙන් පිළිගන්නවා. අදට ඉතින් මේ වීඩියෝ එකට මම මෙතන ඉඳලා මම නැහැ, රුවන් එක්ක ඕගොල්ලෝ දිගටම එකතු වෙලා ඉන්න මෙයා මොනවද කතා කරන්නේ කියලා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න, මම යනවා. බයි. මාර කිව්වා වගේ අපේ ආයේ තුන්වෙනි සතිය යන්නේ. ඉතින් සමා වෙන්න ගොඩක් ඕගොල්ලෝ වහලා තිබුණා ඇයි අපි ආවෙ නැත්තේ කියලා. ඇත්තටම පොඩි කාර්ය බහුලතාවයක් නිසා තමයි ආවෙ නැත්තේ. ගොඩක් ස්තුතියි අපි ගැන හොයලා බැලුවට, මේ ගොඩ දෙනෙක් අපිව සම්බන්ධ කරලා ඇහුවා මොකද කියලා. ඉතින් ඇත්තටම සමා වෙන්න ඕන, අපි වීඩියෝ එකක් දෙයක් කරා. ඇත්තටම කරාට මේක දාගන්න විදියක් තිබුණේ නැහැ වගේ කාර්ය බහුලත්වය නිසා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න උත්තරයකටත් වඩා ඒකට පොඩි විස්තරයක් කරන්න තමයි අද මේ වෙලාව තියෙන්නේ. අදත් රෑ වුණා පිටුවටත් වඩා. දැන් ඇත්තට වෙලාව පාන්දර 12 මාරයි. ඒ වෙනකොට මම හිතුවා මේ කොහොම හරි කරලා පුළුවන් විදියට දානවා කියලා. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙන ඇති ගොඩ දෙනෙක් ඔයගොල්ලෝ අහද්දි අහලා තියෙනවා මෙහෙට එන්නේ කොහොමද හරි මේ කියද්දි මම කියන එක කන්ඩිෂන් එකක් තමයි ඉංග්‍රීසි දැනුම වාගේ කොහොමද කියලා මම අහනවා. අහලා මේ මම කියන ඉතින් ඉංග්‍රීසි වලට IELTS කියලා එක්සෑම් එකක් තියෙනවා, ටෙස්ට් එකක් තියෙනවා, ඒක කරන්න ඕන කියලා. ඉතින් බොහෝ දෙනෙක් දන්නවා, සමහර අය මට හැංගී ගියා මේ ගැන එච්චරම එතරම්ම දැනුමක් නැහැ කියලා. ඉතින් මම හිතුවා අද බොහොම කෙටියට හැඳින්වීමක් කරන්න, මේ මොකද්ද මේ IELTS කියන්නේ කියලා. එතකොට මේ යම් කිසි කෙනෙක්ට මේකට බයක් හෝ නැත්තම් කම්මැලිකමක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් හරි දුර වෙයි කියන හැඟීමෙන් තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මම මේක මේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමෙයි, මම මේ ඉංග්‍රීසි කියලා දෙනවා නෙමෙයි. මම මේ ටෙස්ට් එකේ පොඩි මේ හතරගොන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මම දිග පළල පොඩ්ඩක් කියලා දෙන්නයි, බොහොම සරල කියලා දෙන්නයි මේ යන්නේ. ඇත්තටම මේ එක්සෑම් එක ගැන මේ වැඩි නොදන්න අයට. ඉතින් දන්නා ඉතින් පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. ඉතින් මම දන්නා ගොඩක් දේ කරලා තියෙනවා. ඒ වුණාට ඉතින් අර නොදන්න කට්ටියටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම කියන්නේ. IELTS මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ International English Language Testing System. ওই වචන හතරේ අකුරු අරගෙන තමයි IELTS කියලා කෙටියෙන් හඳුන්වන්නේ. හොඳයි. මේ IELTS කියන exam එකේ categories දෙකක්, එහෙම නැත්නම් exam වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි general exam, general IELTS, අනිත් එක තමයි academic කියන එක. ජෙනරල් කියන එක තියෙන්නේ ඕගොල්ලෝ ඉංග්‍රීසි භාවිතා කරන රටකට රැකියාවකට හෝ පදිංචියට යනවා නම්, ඉංග්‍රීසි භාවිතා කරන රටකට රැකියාවකට හෝ පදිංචියට යනවා නම් ඒ අය කරන්න ඕනේ IELTS එකේ ජෙනරල් කියන කැටගරි එකේ තියෙන ටෙස්ට් එක. ඉංග්‍රීසියෙන් උසස් අධ්‍යාපනය හදාරන්න යනවා නම්, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි කෝස් එකක් හදාරන්න යනවා නම්, ඉගෙන ගන්න යනවා නම් AI කරන්න ඕනේ IELTS එකේ academic කියන category එකට අදාළ ටෙස්ට් එක. එතකොට දැන් IELTS කියලා ඉංග්‍රීසි ටෙස්ට් එකක් තියෙනවා. ඔගේ categories දෙකක් තියෙනවා. general කියලා එකක් තියෙනවා. academic එකක් කියන එකක් තියෙනවා. general කරන්න ඕනේ රැකියාවකට හෝ පදිංචියට යනවා නම්, academic කියන එක කරන්න ඕනේ ඉගෙනීමට යනවා නම්. එතකොට මේක academic කියන එක ටිකක් අමාරුයි. ඉතින් ඇයි මෙහෙම ටෙස්ට් එකක් තියන්නේ? ඉතින් මේ ටෙස්ට් එකෙන් කරන්නේ ඕගොල්ලෝ රටට ගිහිල්ලා, එහෙම නැත්නම් ඕගොල්ලෝ අධ්‍යාපනයට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඕගොල්ලෝ සුදුසුද, ඕගලන්ට යම් කිසි දැනුමක් තියනවාද කියලා බැලීම සහ ඒ රටට ගිහිල්ලා ඒක රටට හැඩ වෙලා ඒක එහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මේක ඇත්තටම මේ ඉංග්‍රීසිම ටෙස්ට් එකකටත් වඩා මේකට වෙනස් විදිහ වෙනස් ආකාරයකට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද බොහොම මේ සැකවින් ඉදිරිපත් සැකවින් ඔයගලට කියලා දෙන්න යන්නේ. මොකක් මේ ටෙස්ට් එක හැදිලා තියෙන ක්‍රමය තමයි මම පොඩ්ඩක් කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් දැන් මේකේ තියෙන බයත් නැති කරගන්න එපේ. ඉතින් ඔය ටෙස්ට් එක ලියලා ෆේල් වෙනවද? ෆේල් වෙච්ච කවුරු හරි ඉන්නවද? නැහැ. ඔය ටෙස්ට් එක ලියලා ෆේල් වෙන්නේ නැහැ. පාස් වෙන්නේ නැහැ. ඔය ටෙස්ට් එකේ මනින්නේ ඔයගලගේ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ ලකුණු ප්‍රමාණය ගත්තා මිසක් පාස් ෆේල් කියලා එකක් මේක නෑ. ලකුණු 9යි ගන්න පුළුවන්. මේක 80 90 එහෙම නෙමෙයි කියන්නේ. ලකුණු 9ෙන් තමයි දෙන්නේ. 10ක් නෑ 9. හොඳයි. මේ ටෙස්ට් එක මම මේ කතා කරන්නේ ජෙනරල් එකයි ඇකඩමික් එකයි දෙකටම එකට කොටස් දෙකකට කඩලා තියෙනවා. එකක් තමයි රිසෙප්ටිව් ස්කිල්ස්. ඒ කියන්නේ පිළිගැනීමේ කුසලතා. අනිත එක ප්‍රොඩක්ටිව් ස්කිල්ස්. ඒ කියන්නේ ඵලදායි කුසලතා.
පිළිගැනීමේ කුසලතා ඵලදායි කුසලතා රිසෙප්ටිව් ඇන්ඩ් ප්‍රොඩක්ටිව්. එතකොට පිළිගැනීමේ කුසලතා කියන්නේ රිසීවිං ইনফরমේෂන්. ইনফরমේෂන් අපි ලබා ගන්නවා. ප්‍රොඩක්ටිව් ස්කිල් කියන්නේ නිපදවනවා, නිෂ්පාදනය කරනවා, නිපදවනවා. එතනින් ইনফরমේ ලබා ගන්නවා සහ නිපදවනවා. එතන ලබා ගන්නෙ කොහොමද? ලබා ගන්නෙ අපි යමකට අහුම්කම් දීලා අපි කරුණු රැස් කර ගන්නවා. හරිද? එහෙම නැත්නම් අපි කියවලා. අපි කියවලා කරුණු රැස් කර ගන්නවා. ඔන්න ඔය දෙක තමයි ලබා ගැනීමේ තියෙන්නේ. කියන්නේ listening reading. එතකොට අරක ඵලදායි කුසලතා එහෙම නැත්නම් නිෂ්පාදනය නිපදවණේ කියන්නේ මොනවද නිපදවන්නේ? අපි වචන වාක්‍ය writing speaking. writing කියන්නේ ලියනවා, speaking කියන්නේ කතා කරනවා. දැන් ලියන්නත් අපි වචන එකතු කර ගන්න ඕන, වාක්‍ය හදා ගන්න ඕන, කතා කරන්නත් වචන එකතු කර ගන්න ඕන, වාක්‍ය හදා ගන්න ඕන. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ටෙස්ට් එක කොටස් දෙකකට කැඩුවා. මේ කොටස් දෙක තවත් දෙක දෙක කොටස් හතරකට කැඩුවා. දැන් අර මැද කැලල තියෙන රිසෙප්ටිව් ඇන්ඩ් ප්‍රොඩක්ටිව් ඕක කොහොම අමතක කරන්නේ? මොකද ඕකේ දැනුමක් ඕනෙම නැහැ. මම මේ නිකන් කිව්වේ මේක හැදෙන හැටි. මොකද එතකොට ඕගලන්ට මම හිතනවා ටිකක් ලේසි පාඩම් කරගන්න ඕ. මොකද්ද මේකෙ වෙන්නේ කියලා ලේසි. එහෙනම් මැද කැලල ලයින් කරන්න IELTS ජෙනරල් ඇකඩමික් ඔය දෙකම කොටස් හතරකට කඩලා ටෙස්ට් හතරක් විදිහට තමයි තියන්නේ. ඒ කියන්නේ ලිස්නින් අහුම්කම් දෙනවා, රීඩින් කියවනවා, රයිටින් ලියනවා, ස්පීකින් කතා කරනවා. ඔන්න ඔය කොටස් හතර තමයි තියෙන්නේ. ඉතින් මේ කොටස් හතරේ ලිස්නින් එක විනාඩි 40ක ටෙස්ට් එකක්. ලිස්නින් එක විනාඩි 40ක ටෙස්ට් එකක්, ප්‍රශ්න 40ක් තියෙනවා. ලිස්නින් එක ජෙනරල් ඇකඩමික් දෙකටම එකම පේපර් එක තමයි තියෙන්නේ. රීඩින් එක විනාඩි 7 විනාඩි 60ක් ඇතුළත, පැයක් ඇතුළත ප්‍රශ්න 40කට උත්තර දෙන්න ඕන. විනාඩි 40ක් sorry විනාඩි 60ක් ඇතුළත ප්‍රශ්න 40කට උත්තර දෙන්න ඕන. මේකෙදි ජෙනරල් කියන එකයි ඇකඩමික් කියන එකයි වෙනස් වෙනවා. වෙනස් ප්‍රශ්න එන්නේ පේපර්ස් දෙකක්. මුල් එකේදී දෙකම එකයි. මේකෙදි රයිටින් ගත්තාම රයිටින් උත් විනාඩි 60ක් රයිටින් උත් වෙනස් වෙනවා ඇකඩමික් ජෙනරල් කියලා. ඊළඟ අන්තිම එක තමයි ස්පීකින්. ස්පීකින් එක නම් විනාඩි 11ක් 15ක් වගේ අතරතුර ගානක් තියෙන්නේ. ඒක අර දෙකටම එකයි. ජෙනරල් එකටයි ඇකඩමික් එකටයි එකම විදියට තමයි යන්නේ. එතකොට දැන් ඔය ටෙස්ට් එකේ කොටස් හතරෙන් ජෙනරල් ඇකඩමික් කියලා වෙනස් වෙන්නේ කොටස් දෙකකට තමයි. ඉතින් කොහොමද මේ ලිස්නින් ටෙස්ට් එක තියන්නේ? මේ ලිස්නින් ටෙස්ට් එක ඔඩියෝ රෙකෝඩින් එකක් දානවා, රේඩියෝ එකකින් කැසට් එකකින් රෙකෝඩ් එකක් දානවා. ඒක අහන ගමන් ඔයාලට තියෙන ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ලියාගෙන යන්න ඕන. ඕකත් කොටස් හතරකට කඩනවා. ඒ කියන්නේ රීඩින් ලිස්නින් රෙකෝඩින් හතරක් තියෙනවා. පළවෙනි රෙකෝඩින් එක ගියා ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දෙවෙනි රෙකෝඩින් එක ගියා ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ හතරකට කඩලා තියන්නේ. ඕම තමයි ප්‍රශ්න 40 හැදෙන්නේ. එතකොට දැන් මෙතන මේ ස්කිල්ස් දෙකක් ඇතන අහන ගමන් ඒ ඔළුවට ගිහිල්ලා ඒ ප්‍රශ්නට උත්තරේ ලියා ගන්න ඕන. මෙහෙම ඒක කරන්නේ. මුලින්ම දෙනවා ඔයාලට පොඩි වෙලාවක් ඔයාලට ප්‍රශ්න ටික දීලා ඕකේ දැන් මේ ප්‍රශ්නේ නම් මේ ප්‍රශ්නට බලා ගන්න. එතකොට ඕගොල්ලෝ මොනවද කියන්නේ? ප්‍රශ්න කියෝ ගන්න ඕන. ප්‍රශ්න කියෝගෙන තව ඕගොල්ලෝ කරන්න ඕන වැඩක් තමයි සමහන 1 2 3 හැමතිස්සෙම පළවෙනි එකයි දෙවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. ඒ කියන්නේ ළඟ ප්‍රශ්න දෙකම මතක තියාගෙන ඉන්න ඕන. ප්‍රශ්න ටික බලාගත්තාම ඔයාලට තියෙනවා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර ඕගොල්ලෝ අහුම්කම් දෙද්දී දැන් ප්‍රශ්න දන්නවනේ. එතකොට ඔයාලා අර අහුම්කම් දෙන්නේ අර ප්‍රශ්නට අදාළ පොයින්ට් එකේ, ප්‍රශ්නට අදාළ ස්ථානය ගැන තමයි කල්පනාවෙන් ඉන්නේ. එහෙම කරද්දී මේ හොඳ දේ තමයි ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නෙත් එක්කම මතක තියාගන්න ඕන. මේ ප්‍රශ්න දෙකම බලාගන්න ඕන. මොකද හේතුව අපි සමහරවිට පළවෙනි ප්‍රශ්නේ ඔයාලට මග ඇරුණා. පළවෙනි ප්‍රශ්නට උත්තරේ දෙන ඒ රෙකෝඩින් එක මග ඇරුණොත් ඔයාලා තාමත් පළවෙනි ප්‍රශ්නේ හිතාගෙන ඉන්නවා නම් රෙකෝඩින් එක ගිහිල්ලා ඉවර වෙනවා. හරිද? එතකොට තමයි ඔයගොල්ලෝ ලකුණු ගන්න අමාරු වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකම බලා ඉන්නවා නම් පළවෙනි ප්‍රශ්නේ මග ඇරුණොත් දෙවෙනි ප්‍රශ්නට ඔයගොල්ලන්ට තේරෙනවා ආ දැන් මේ යන්නේ දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ අතහැරියා දෙවෙනි එක. ඒ වගේ තමයි කරගෙන යන්න ඕනේ. එතකොට ටිකක් ලේසි වෙයි ඒ විදිහට හැඩ ගැහුණු. තව එකක් කියන්න අමතකුණා. දැන් අර කොටස් හතර ඒක තියෙන්නේ ලේසි එකේ ඉඳන් අමාරු එකට තමයි රීඩින් එක රෙකෝඩින් එක යන්නේ. මුල් කොටසට ලේසි, ඊළඟ කොටස ටිකක් අමාරුයි, ඊළඟ කොටස අමාරුයි. ඒ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු රීඩින් එක. රීඩින් එක මම ඔයාලට කිව්වා ජෙනරල් එකේ ඇකඩමික් එකේ වෙනස් වෙනවා. ඇකඩමික් එකේ
ගැන පොඩ්ඩක් පැත්තකින් තියන මම ජෙනරල් එක ගැන කතා කරන්න. ඇකඩමික් එකේ ලොකු පැරග්‍රාෆ් දෙන්නේ තුනක් දෙන්නේ. මේකත් කොටස් තුනකට කඩලා තියෙනවා. කොටස් තුනකට කඩලා කියවලා වාක්‍ය කීපයක් තියෙනවා. ඒ කියවලා ඒ අදාළ ප්‍රශ්නකට උත්තර දෙන්න යන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ ගොඩාක් කරන්න ඕන දේ තමයි ටයිම් මැනේජ්මන්ට්. ඒ කියන්නේ මේ වේලාව කළමනාකරණය කරගන්න ඕන මොකද හේතුව අර පැරග්‍රාෆ් එක කියෝ කියෝ ඉන්න ගියොත් ඒකේ තියෙන ලොකු වචනත් එක්ක ෆයිට් කරන්න ගියොත් ඔයගොල්ලෝ මේකේ තේරුම් ගන්න ඔයගන්ට අර ප්‍රශ්න ටිකට උත්තර ලියන්න තියෙන කාලය නැතුව යනවා. ඒ හින්දා හොඳම දේ තමයි ප්‍රශ්න කියවලා අර වාක්‍ය ටික කියවගෙන ඉන්න. එතකොට ඔයාලට තියෙනවා මේ ප්‍රශ්නේ උත්තරේ මෙතනදී තියෙනවා. එන්න එහෙම පිළිවෙලට කරගෙන ගියොත් ඒක තමයි හොඳම දේ. නැතුව අර අරක කියවලා මතක තියාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ගියොත් නැවතත් අරවා කියවන්න වෙයි. එතකොට කාලය යනවා. ඒ හින්දා හොඳම දේ තමයි ප්‍රශ්න කියවලා ඒ ප්‍රශ්නට අදාළ තැනට වෙනකන් කියවනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න කියන ඒ විදිහට ගියොත් ඕගලන්ට පුළුවන් වෙයි හැම ප්‍රශ්නෙටම උත්තර දී ගන්න පුළුවන් වෙයි. ඊළඟ ටෙස්ට් එක රයිටින්. රයිටින් උත් මම වාර වෙනස්න කිව්වා ජෙනරල් එකයි ඇකඩමික් එකයි වෙනස් වෙනවා. මේක රයිටින් එකත් ටාස්ක් 1 ටාස්ක් 2 කියන ටාස්ක් දෙකක් තියෙනවා. කොටස් දෙකකට තියෙන්නේ. ජෙනරල් එකේ පළවෙනි එක ලියුමක් ලියන්න දෙන්නේ. දෙවෙනි එක රචනාවක්. ඇකඩමික් එකේ දෙන්නේ ටාස්ක් 1 එකට සමරයිස් කරන්න. ඔයගොල්ලෝ චාට් එකක් හරි ග්‍රාෆ් එකක් හරි ඩයග්‍රෑම් එකක් හරි කියවලා ඒක සමරයිස් කරන්න තමයි ජෙනරල් එකට සෝරි ඇකඩමික් එකට දෙන්නේ. ජෙනරල් එකේ ටාස්ක් 1 එක ඇවිල්ලා ලියුමක්. දෙවෙනි කොටසට ටාස්ක් 2 එකට ජෙනරල් එකටයි ඇකඩමික් එකටයි දෙකටම essay එකක් තමයි ලියන්න දෙන්නේ. එතකොට ලියුම ලියන්න ඕනේ අවම වචන 150ක්. ඒ කියන්නේ ලියුමේ අවම වචන 150ක් තියෙන්න ඕන. ඊට වැඩි වුණාට කමන්නේ. රචනාවේ වචන 250ක් තියෙන්න ඕන. ඊට වැඩි වුණාට කමන්නේ. essay එකේ වචන 250ට වඩා අඩු වුණොත් ලකන කැපෙනවා. letter එකේ වචන 150ට වඩා අඩු වුණොත් ලකුණු කැපෙනවා. එහෙනම් හැමදෙස්සම 150ට වඩා ටිකක් වැඩිපුරයි 250ට වඩා ටිකක් වැඩිපුරයි ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඉතින් මට මේ මේක කියද්දි මතක් වෙලි මුලින් මට කියන්න බැරුව ගියා. දැන් මේ ඉංග්‍රීසි දන්න අය සමහර අය ඉන්නවා දන්න අය කතා කරන අය අපි දෙකලා තියෙන කතා කරන අය මේ ටෙස්ට් එකට ගිහිල්ලා මේ අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක තමයි ලොකුවට ඔය ඉංග්‍රීසි කතා කරගන්න බැරි සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන නමුත් අර ලොකුවට දන්නේ නැති අය මේ ටෙස්ට් එකට ගිහිල්ලා පළවෙනි පාරෙන්ම මේ අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්නවා. ඒ හේතුව තමයි මේක සූදානම් වෙලා යන්නේ නැති නිසා. ඒ කියන්නේ අර බැරි එක්කන හොඳටම ටිකක් අමාරු එක්කන හොඳටම සූදානම් වෙලා ගියොත් එයාට ගන්න පුළුවන්. අර ඉංග්‍රීසි දන්න මේ හැම එකකට නෙමෙයි කියන්නේ සමහර අයට ඉංග්‍රීසි දන්න පළියට නිකන් ගිහින් වාඩි වෙලා ලියන්න බෑ. මොකද මේකේ අර ෆ්‍රේම් එක මේකේ අර ලකුණු දෙන විදිහ දැනගෙන ගියාම තමයි ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ ලියුම ලියද්දිත් ඒක තියෙනවා ෆෝමල්, සෙමි ෆෝමල්, ඉන්ෆෝමල් කියලා කොටස් තුනකින් තමයි මේ සමහරකට ප්‍රශ්න එන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මම මේ ලියුම ලියන්න ඕනේ ෆෝමල්ද, ඉන්ෆෝමල්ද, සෙමි ෆෝමල්ද කියලා ඒ දැනුමක් තියෙන්න ඕනේ. ඒක තමයි පුරුදු වෙලා යන්න ඕනේ. එතකොට ඒ තුන පටන් ගන්න විදිය වෙනස්. අනිත් එක තමයි ලියුමක් වුණාම අර ෆ්‍රේම් එක පටන් ගන්න විදිය, අවසානය, පළවෙනි ඡේදය මොනවද කියන්නේ. ඔන්න ඔය පිළිවෙලටම ලිව්වොත් යම්කිසි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්, ලේසියෙන් ගන්න පුළුවන්. රචනාවත් එහෙමයි, මූල මැද අග කියලා කියන්නේ අපි. ඉතින් ඒ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ඉගෙනගෙන ගියාම ඕගලන්ගේ අර වචන 250 ගලපලා ලස්සන්ට මේ ඕගලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න බැරුව ගියත් අර ෆ්‍රේම් වර්ක් එකට ඕගලන්ගේ ස්ට්‍රක්චර් එකට ලකුණු හම්බ වෙනවා. රචනාවත් මේ සාමාන්‍ය නිකන් මාතෘකාවක් දීලා පොල් ගහ කියලා එහෙම නෙමෙයි එන්නේ. මේක කොටස් තුනකට වගේ නිකන් බෙදන්න පුළුවන්. ඕනනම් ඔපිනියන් එකක් ඕගලන් අහනවා. You agree or disagree වගේ දෙයක්. නැත්නම් නන් ඔපිනියන් එකකට යනවා. ඒ කියන්නේ මේක කරොත් මොකක් වෙයිද? Problem and solution වගේ දෙයක්. මේ මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට මේක තමයි උත්තරේ. එතෙන්දී ඔයාට මම ඇග්‍රි වෙනවද මම ඩිස්ඇග්‍රි වෙනවද කියලා නෙමෙයි ඒක කියන්නේ. මේ ප්‍රශ්නේ මේ උත්තරේ වගේ. අරකේ මම කෙලින්ම නෑ මම ඇග්‍රි මම ඩිස්ඇග්‍රි. එතකොට මම වැරදි දෙයකට ඇග්‍රි වුණත් ඒකට නෙමෙයි ලකුණු දෙන්නේ. අපි හිතමු එකම ප්‍රශ්නට මම ළමයි දෙන්නේ මම ලියනවා ඇග්‍රි කියලා අරයා දිනනවා ඩිස්ඇග්‍රි කියලා කරුණු ලියනවා. ඒ ඇග්‍රි වුණත් හරි ඩිස්ඇග්‍රි වුණත් හරි ඒක නෙමෙයි අහන්නේ. ඒ මත මම කොහොමද කරුණු පදනම් කරන්නේ මම ඒවා කොහොමද සාරාංශ කරලා ලියන්නේ කියන එක තමයි බලන්නේ. එතකොට ඔපිනියන්, නන් ඔපිනියන් සමහර වෙලාවට
හයිබ්‍රිඩ් එකක් එනවා ඔය දෙකම එකතු කරනවා ඒක චුට්ටක් අමාරුයි කියලා මම හිතන්නේ මම කල්පනාකාරී ලෙස ඔයාලගේ වචන 250 හසුරවන්න ඕන ඉතින් ඔයාලට මම ආයෙ කියනවා මම ඉංග්‍රීසි පාඩමක් නෙමෙයි කියන්නේ මම මේ කියලා දෙන්නේ මේ මේකේ ස්ට්‍රක්චර් එක හැදලා තියෙන විදිය බොහොම සරලව කියලා දෙන්නේ ඉතින් මේකේ අවසාන එක තමයි ස්පීකින් මම ඔයාලට කියවා විනාඩි 11ත් 15ත් වගේ කාලයක් තමයි ගත කරන්නේ ස්පීකින් ස්පීකින් එක අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් මම හිතන්නේ අර ටෙස්ට් තුනම එක එකට පස්සේ එකට වගේ දෙනවා ඊට පස්සේ පොඩි බ්‍රේක් එකකට පස්සේ තමයි ස්පීකින් එක දෙන්නේ ඒක හේතුවක් තියෙනවා ස්පීකින් එක දැන් අර පේපර්ස් තුනම තමන් පේපර් එකත් එක්ක කරන්නේ එච්චර වෙන ගුරුවරයෙක් අහර මෙහෙ එහෙම නැහැ මේක නම් වන් ෆේස් ටු මූණට මූණලා තමයි මේ ස්පීකින් එක තියන්නේ අපි කාමරයකට ගිහිල්ලා එයා පැත්තේ මේසේ එයා පැත්තේ කෙනෙක් ඉන්නවා එයත් එක්ක යන සංවාදයක් තමයි ස්පීකින් අනිත් එක තමයි ඒක රෙකෝඩ් කරනවා එයා කියනවා ඉතින් ඉස්සල්ලාම ඒ ඉන්න කෙනා කියනවා මම අහවලා මගේ නම මෙයා කියලා අඳුරලා දෙනවා මට මතක හැටියට ඊට පස්සේ එයත් එක්ක යන කතාවක් තමයි මේ විනාඩි 11 ඇතුළත ඒකත් මෙහෙම හැදෙන්නේ ඒකත් කොටස් තුනකට කැඩලා තියෙන්නේ මුලින්ම බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් කෙටි හැඳින්වීමක් එයා කෙටි ප්‍රශ්න අහනවා ඒකට ඔයා උත්තර දෙන්න ඕන දෙවෙනි එක ඉන්ඩිවිජුවල් ස්පීකින් එකක් ඔයා තනියම කතා කරන්න ඕනේ ඒ කියන්නේ මේ මාතෘකාවක් දෙනවා ඒ මාතෘකාවට මම හිතන්නේ කාඩ් එක ලියලා හරි මොකක් හරි දෙන්න මට මතක හැටියට ඒක දිහා විනාඩියක් බලන් විනාඩියක් දෙනවා ඒකට සූදානම් වෙන්න ඊට පස්සේ විනාඩි දෙකක් කතා කරන්න ඕන ඒක දි කතා කරද්දී මේ අර එක්සෙමින ඔයාට ඩිස්ටර්බ් කරන්නේ නැහැ වැරදියක් වුණත් කියන්නේ නැහැ වචන හදන්න යන්නේ නැහැ ඔයා කතා කරගෙන කතා කරනවා විනාඩි දෙකක් විතර කතා කරද්දී ආ නවත්තයි ඒක තමයි දෙවෙනි එක තුන්වෙනි එක තමයි තුන්වෙනි කොටස ඩිස්කෂන් එකක් විදියට යන්නේ ඒ කියන්නේ ඔයාලා දෙවෙනි කොටසේ මේ දුන්න මාතෘකාවෙන් කතා කරපු එක තියෙනවානේ ඒකේ මොකක් හරි ඇදලා වත් ඒ වගේ ප්‍රශ්න අහනවා මම ප්‍රශ්න පහක් හයක් වගේ අහනවා ඒකට ඉතින් උත්තර දී ගන්න පුළුවන් වෙන්න ඕන එතකොට ඔය ටෙස්ට් එකේදී ඔය ස්පීකින් ටෙස්ට් එකේදී ඒකවල බලන්නේ ඔයා කතා කරද්දී ඕක ඔයාගේ වොකැබියුලරි එක ඔයාගේ වචන ඔයා හොඳ වචන ප්‍රමාණයක් දන්නවද කියලා ඒක එයා ටෙස්ට් කරනවා කියන්නේ ටෙස්ට් කරනවා ඒවා ගොඩක් ඇති මම මේ පොඩි පොඩි හින්ට් එකක් දෙන්නේ ඒක බලනවා අනිත් එක තමයි ටෙන්සස් past tense present tense future tense කියන්නේ අතීත වර්තමාන සහ අනාගත කාල තුනට බලනවා ඔයා කොහොමද කතා කරගෙන යන්නේ කියලා අනිත් එක තමයි මේ ටෙන්සස් තුනට අමතරව simple present කියන ටෙන්ස් එකේ ගොඩක් අහනවා ඒ කියන්නේ simple present එක පුරුදු හැමදාම කරන දිනපතා කරන දේවල් එහෙම නැත්නම් අපේ පුරුදු ඩේලි රූටින් එක වගේ කියද්දී අන්න ඕගොල්ලෝ මම දන්නවා ගොඩ දෙනෙක් කොතනදී කන්ෆියුස් වෙනවා බයටත් එක්ක අර එතකොට සිම්පල් ප්‍රසන්ට් එකෙන් කියාගන්න බැරි වෙන අවස්ථාවල් මම සාමාන්‍ය ටෙස්ට් වලට ගියාම මම කතා කරලා අහනවා ඉතින් මොකද උනේ හර මේ කියලා. ඒතකොට මම නොටිස් කරගත්තම ඒක ටග් ගාලා අර සිම්පල් ප්‍රසන්ට් එකට හරව ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ප්‍රසන්ට් කන්ටිනියස් කියන ෆෝම් එකෙන්ම කියාගෙන යන්න උත්සාහ කියාගෙන යනවා සමාන අය අන්නදිනුවත් කම නිසා. ඉතින් ඔය වගේ පොඩි ට්‍රික්ස් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා අදට මේ ඇති කියලා. ඇත්තටම ඉතින් මම නැවතත් කියන්න මගේ බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි උගන්වන්න නෙමෙයි. මේ ටෙස්ට් එක ගැන ඔයාලට පොඩ්ඩක් මොකද්ද මේ IELTS කියලා කියලා දෙන්න. ඒකෙත් මම දන්නවා ඉතින් මේ අහා ඉන්න ගොඩක් අය මේක කරලා ඇති ඇකඩමික් එක කරලා ඇති. මට ඕන වුණේ ඉතින් ගොඩක් අර මේ ගැන එච්චර දැනුමක් නැති අය සහ හරියටම දැනුමක් නැති අයට පොඩි අවබෝධයක් ලබා දෙන්න. මම හිතනවා මේ මගේ වැඩේ සාර්ථක ඇති කියලා. ඉතින් ඕගලන්ට පුළුවන් පළදා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ලියන්න මේක වැදගත් වුණාද වැදගත් වුනේ නැද්ද. ඉතින් ගලුයි මුලුයි මලුයි ඕන එකක් මම බාර ගන්න. ඉතින් එහෙනම් අදට මේ ඇති ඕගොල්ලෝ හැමෝට මාරි වයන එහෙනම් ඉතින් මම පොඩ්ඩක් මාට කතා ගන්න නිදි මතේ ඉන්නේ මොනක් නිකන් රවුම් කරගෙන නේද මොනක් රවුම් කරන් එනවා යනවා කියලා ගියාද ඉතින් නිදා ගන්න හම්බුන්නේ නැහැ මෙයා ඉවරණකන් ගින්දපෑයි ඉතින් මෙතෙන්ට වෙලා ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඉතින් දැන් ලෝකේ හැමතැනම මේ තියෙන වසංගතෙන් අපිට පරිස්සම් වෙලා ඉන්න තමා තියෙන්නේ හැම රටකම මේක තියෙනවා ලංකාවේ ඉතින් තත්ත්වේ ගොඩක් භයානකයි කියලාත් අපි දන්නවා කියන්න තියෙන ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න කියලා තමයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඉක්මනින්ම මේ වසංගතෙන් වසංගතේ තුරන් වෙලා අපිට අහපව් හිටපු විදියට ඉන්න
හොඳ දවසක් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි ගිහින් එන්නම්.